අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රතිපෙන් සිරස්තල ගම්පහ දිස්ත්‍රික්කයේට අද රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැලියකුඩ මත්ස්‍ය වෙළඳසැලේ සේවකයන් 49 කට කොළඹ නැවුතටාංගනේ 32 කට කොට්ටාව මත්ස්‍ය වෙළඳසැලක සිව් දෙනෙකුට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට කළුබෝවිල රෝහල් කාර්ය මණ්ඩල සේවකයෙකුටත් COVID-19 වෛරසය වැළඳෙයි කුලියාපිටියේ ගයියාල ප්‍රදේශයේ නිවසක ස්වන් නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ PCR පරීක්ෂණ ප්‍රතිඵලත් තවම නැහැ කොවිඩ් උපපොකුරු නිර්මාණය වී ඇත්තේ සමාජයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි තවම සමාජයේ පැතිරීමක් නැහැ වසංගත රෝග විද්‍යාංශය කියයි විස්ස විවාදය ඇරඹෙයි විපක්ෂයේ විරෝධතා පෙළපාලියකින් පාර්ලිමේන්තුවට විස්සට සහය දෙන්න අගමැති පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි අගමැති ලිපිකරුවෙක් කරන්න එපා සජිත් සබ්‍රිගෙන් ඉල්ලයි අපේ අගමැති ගැන අපි බලා ගන්නම් සබ්‍රිගෙන් සජිත්ට පිළිතුරු විස්සේ ඇතම් වගන්ති ගැන නිදහස් පක්ෂයේ මත කිහිපයක් ප්‍රතිමෙන් දේශීය පුවත් गत रूपयेल दिवनी प्रदेश किहिपेकिन कोविड आसादितीन रसक पिलिबंदव तोरतुरु वार्ता वुना හතලිස් නව දිනකට වෛරසය ආසාදනය වීමත් සමග මත්ස්‍ය වෙළඳසැල తాවකාලිකව වසා දමා තිබෙනවා. එමෙන්ම කොට්ටාව කළුබෝවිල වැළම්පිටිය යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වී ඇති අතර අද දිනේ තුල පමණක් COVID-19 ආසාදිතින් 109 දෙනෙකු වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. පැලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් 49 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිත පුද්ගලින් ලෙස අද දහවල් වන විට හඳුනාගෙන තිබුණා. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණවලට අනුව මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. පැලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළඳුන් 105 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතුරින් මෙම ආසාදිතයින් තහවුරු වී තිබුණා. මේ හේතුවෙන් පැලියකොට මත්ස්‍ය වෙළඳසැල తాවකාලිකව වසා දමා තිබෙනවා. කොටිකාවත්ත මුල්ලේරියාව බල ප්‍රදේශයේ වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින්ද කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී තිබුණා. මෙලෙස හඳුනාගත් ආසාදිතින් 6 දෙනාම පැලියකොට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය වෙළඳාමේ යෙදුණු පුද්ගලින් බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ඉන් ආසාදිතින් සිව් දෙනෙකු වාර්තා වූ වෙල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ද වසා දමමින් මෙවැනි විට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ අනුව මෙවැනි විට වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලින් 124 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වෙල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා සඳහන් කළේ. प्रधान मालु व्यापारिक मध्यस्थान पॉजिटिव पास देना तुग व्यापार कर व्यापारिक बुद्धि पास देने पॉजिटिव अभी आश्रित हंधुनागनी सिद्ध कर लड़ी प्रमाण निरोधा कर लीन मालु मार्केट के वेड करना सेक सहित रोग लक्षण तीन व्यापार कर नम दिन PCR सांपल लभागत्ता वार्ता लभिम नियमित नम तभी मेकदी दटलूदा मे प्रदेश संचार सीमा नतमीसा उदाहरण मंगल उत्सव अमंगल උත්සව පාටි සාද දාන ගෙවල් ගෝමයක් පැවතිලා තිනේ ඒවට සෙනග යන වෙනවා බාහිර පුද්ගලයෝ. ඉතින් අපිට මේක සීමා කරන නිසා ප්‍රදේශවාසීන්ුත් කතා කළාම ඒගොල්ලොත් කැමති වුණා විශේෂයෙන්ම තමුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඌමනා නිසා අත්‍යවශ්‍ය රාජකාරිය කරන්න යන පුද්ගලයන් සහ කැම්බීම ලබා ගන්න ඒ වගේ අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් යාමට ඒමට තියලා ප්‍රදේශයට බාහිර පුද්ගලයන්ගේ ඇතුළු වීම සීමා කරමු කියලා ඒ අනුව තමයි මේ සිල් දාම කටයුතු අපි පිටිපස්සෙන් දකින්න විදියට අද වෙනකොට 6 දිනක් වාර්තා වෙලා තියෙන රෝගෙන්. මේ ප්‍රදේශයේ බොහොමයක් තම අපිට වාර්තා වෙලා නැහැ. මේ අතර කොට්ටාව පොදු වෙළඳ සංකීර්ණී පිහිටා ඇති මසුන් අලෙවි කිරීමේ වෙළඳ සැලක සේවකයන් සිව් දිනක හටද කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.
එලෙස තහවුරු වූ පුත්කලින් සිවුදෙනකින් පුත්කලින් තිදෙනෙකු මාර්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ පුත්කලින් වන අතර අනෙක් පුත්කලයා බොරලස්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ අයෙකු බවටයි තොරතුරු වාර්තා වුණේ. අද උදැසන COVID-19 ආසාදිතයින් ලෙස තහවුරු වූ මෙම පුත්කලින් සිවුදෙනා ප්‍රතිකාර කටයුතු සඳහා කළුතර තිබුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මේ අතර කඩවත රන්මුතුකල බංගලාපත්ත ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කඩවත රන්මුතුකල බංගලාපත්ත ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ 7:30 සිට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබුණා. මේ ඒරියා එක 6ක් පොසිටිව් වුණා. එන්ඩක් PCR 200ක් කරන ප්‍රස්කට් ටැක්ස්ලා. දැන් ලොක්ඩවුන් කොයි කොයි ප්‍රදේශද? මේ බංගලාපත්ත මේ ඒරියා එක තමයි ලොක්ඩවුන්. කඩවත බංගලාපත්ත කඩවත. කඩවත ප්‍රදේශයේ ආසාදිතින් 6 දෙනා අතුරින් ප්‍රථමයෙන් පුත්ගලින් 3 දෙනෙකු හඳුනාගෙන තිබුව අතර ඒ අතර මාළු වෙලෙන්දෙකු ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාද වන බවයි කඩවත මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් වේරකල මහතා පැවසුවේ. මෙම ආසාදිත පුත්කලින්ගේ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කර තිබෙනවා. ෆ්‍රැන්ඩික්ස් කක්මන්ත ශාලාවේ පළමු ආශ්‍රිතයින් සංඛ්‍යාවක් නැත්තම් මේ පොකුරේස් මේ හබ් වෙච්ච රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින්ගේ තොරතුරු ගන්නකොට එතන හිටපු රෝගීන් කිහිප දෙනෙක්ම මාළු වෙළඳපොළට ගිය නිසා එතන සිටපු මාළු වෙළඳපොළේ ඉන්න අය ඒ සේවකීන්ට ඒගොල්ලන්ගේ බෝ වුණාද කියලා හඳුනා ගැනීම. ඒ නිසා තමයි අපි පරීක්ෂණ කළේ. ඒ අනුව තමයි එතනදී රෝගීන් අපි පිරිසක් හඳුනාගන්නේ. ඒක නිසා ඒක තවත් අපි ඇත්ත වශයෙන්ම අපි කලබල වෙන්න ඕනේ නැහැ. මේ අවස්ථාවේදී අපි තීරණ වලට ෂණික වෙලඹෙන්නේ පණින්නේ නැහැ. මේ අවස්ථාවේදී අපි ඒක විශ්ලේෂණය කරලා බලන්න ඕන. එතකොට මෙතනදී රෝගය මේ මාළු වෙළඳ පොළට ආවේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ඉන්න රෝගීන්ගෙන්ද නැත්නම් ඒ රෝගීන්ට ද්විතීක ආසාදනයක් විදිහට නැත්නම් දෙපැත්තකින් ආසාදනයට යොමු වුණාද කියලා. මේ දක්වා පවතින සාධක අනුව අපිට මේ තියෙන සියලුම රෝගීන් එක පොකුරකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක ඒ නිසා අපිට සමාජගත වෙනවා කියන මෙතනට පැහැදිලි සාධකයක් නැහැ. එමෙන්ම මේකොට ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේකොට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි V22 නම් වෙළඳ සැලේ හිමිකරු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මෙතර කොළඹ වරාය පරිශ්‍රයේ ඇති නැවතටංගන ආයතනයේ සේවකීන් 32 දෙනෙකුට මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නැවතටංගනේ සේවකීන් 1306 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු පසුගියදා සිදු කර ඇති අතර ඉන් පුත්කලින් 32 දෙනෙකු මෙලෙස වෛරස ආසාදනය වූ පුත්කලින් ලෙසට තහවුරු වී තිබුණා. එම පුත්කලින් සමීපව ඇසුරු කළ පුත්කලින් 21 දෙනෙකු මෙවන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර එසේම එම පුත්කලින් ළඟින් ඇසුරු කරන ලද තවත් පවුල් 46ක පුත්කලින් මෙවන විට බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයන් නිරෝධායනට යොමු කර තිබෙනවා. මෙතර නිරෝධායන වෙමින් සිටි කුලියපිටිය ගයියල ප්‍රදේශයේ නිවසක පුත්කලයෙකු මියකොස් සැතේ කුලියපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවසනවා. එලෙස මියකොස් සැතේ කුලියපිටිය ගයියල ප්‍රදේශයේ ස්වයන් නිරෝධායනට ලක් කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80 වැනි පුත්කලයෙක් දෙහෙන් සම්පල කිහිපයක් ලබාගෙන PCR පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහි ප්‍රතිඵලය අනුව අදාළ පුත්කලයා මියකොස් සැතේ කොවිඩ් වැළඳීමෙන්ද යන්න තහවුරු කර ගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මෙතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සේවය කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. අදාළ සේවකයා ඉක්ුත් 15 වෙනිදා අවසන් වරට සේවයට පැමිණ තිබූ අතර රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයකට යොමු වී තිබුණා. ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකු පමණ PCR පරීක්ෂණවලට යොමු කර තිබෙනවා. අද රාත්‍රියේ 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල COVID-19 රෝගීන් වර්ධා වීම ඉහළ යමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඉතාම දැඩිව මේ සංචරණයන් සීමා කිරීමට පොලිසිය අද රාත්‍රී සිට කටයුතු කරනවා. යම් කෙනෙක් ඇඳිරි නීතිය අවස්ථාවේ නිවසින් පිටතට පැමිණ මාර්ගයක සංචාරය කරනවා නම් එමත් නැත්නම් නිවෙස් අසල වුණත් කණ්ඩායම් හැටියට ඒක රාශි වී සිටිනවා නම් ක්‍රීඩාවල යෙදෙනවා නම් ඒ සියල්ලම නිරෝධායන ඇඳිරි නීතියට අයත් වෙනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනවා. ඒ සියලු දෙනාට මේ ඇඳිරි නීති සීමාවන් බලපැවැත්වන්නේ නැහැ. පිටත ප්‍රදේශයකට ගිහිල්ලා යම් රැකියාවකට ගිහිල්ලා උදෑසන නැත්නම් දහවල් කාලේ රාත්‍රී කාලේ නිවසට ළඟා වෙන අයට සහනයක් ලබා දෙනවා. ඒ අයට මේ සීමාව අද රාත්‍රියේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කර්මාන්ශාලා පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අනුපකරු නිර්මාණය වෙච්ච ප්‍රදේශ රාශියක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුල. ඒ නිසා තමයි මේ ඇඳිරි නීතිය ප්‍රකාශනපත් කරේ. යම් යම් ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් හමු වුණා. යම් යම් ප්‍රදේශවල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ඒ ප්‍රදේශම අනුගත කරලා තියෙනවා. ඉතින් එවැනි ප්‍රදේශයක සිටින සේවකෙක් අත්‍යවශ්‍ය සේවාවකට අයත් වුණත් ගෙන්වා නොගැනීමට අදාළ බලධාරීන් ක්‍රියා කළ යුතුයි. ඒ වගේම මෙම සේවකින්ටත් වගකීමක් තියෙනවා. එම තත්ත්වය තම ආයතන වෙත පැහැදිලි කර දීමට. මෙරට කොවිඩ් 19 වෛරසයේ උපපොකුරු නිර්මාණය වී ඇත්තේ සමාජයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් රෝගී පොකුරු එහෙම නැත්නම් උපපොකුරු නිර්මාණය වෙනවද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ මේ රෝගයේ ස්වභාවය අනුව. එහෙම නැත්නම් සති දෙකක් වගේ බීජ අවශ්‍යන් සමය තියෙන. එහෙනම් ඉදිරි සති දෙක ඉතාම වැදගත් වෙනවා මේ උපපොකුරු තවත් ව්‍යාප්ත වෙනවද කියන කාරණය අධ්‍යයනය කරන්න. ඒ නිසා තමයි විශේෂයෙන්ම ජනතාවට වගේම බලධාරීන්ට කියන්නේ මේ කාල සීමාව සම්බන්ධ විශේෂ අවධානයක් දක්වලා කටයුතු කරන්න. ඊයේ දවසේ වෙනකොට කුලියාපිටියේ යම් උපපොකුරක් නිර්මාණය වෙන්නේ අපි ඒ කියපු කාරණයත් එක්ක. ඒ වගේ අනිත් තැන්වලත් මේ විදිහ උපපොකුරු නිර්මාණය වෙන්න පුළුවන්. දැන් විවිධ තැන්වලින් තමයි පොසිටිව් වුනේ. ඒතකොට ඒ තැන් හය හරහාම යම් විභවයක් නිර්මාණය වෙලා තියෙනවා උපපොකුරු නිර්මාණය වෙන්න. මොකද මේ අය සමාජයෙන් හම්බ වෙච්ච ඉන්න. ඒ දැනටත් රටේ ගොඩක් ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් තියෙන පසුබිම. ඒකම සමස්ත කාර්ය මණ්ඩලෙම ගෙන්නන්න එපා. ඒ කාර්ය මණ්ඩලෙන් කොටසක් පමණක් රාජකාරී වලට ගෙන්නන්න. ඒ වගේම ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමට ඒ සම්බන්ධයෙන් ඒ ධෛර්යමත් කිරීම කරන්න. ඒ සියලු දෙනා එකට උසු වෙන්නේ නැතුව වෙන වෙන වශයෙන් ඒ අයට වැඩ කරන්න රාජකාරී කරන්න අවශ්‍ය වටාව හදලා දෙන්න. COVID-19 වෛරස ආසාදිතින් රට තුළ වැඩිවීම සම්බන්ධයෙන් විපක්ෂයේ සිදු කර ප්‍රශ්න කිරීම හමුවේ අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගත්තා. කොරෝනා සමාජ ව්‍යාප්තියක් දක්වා දිග්ගැසිලා තිබෙනවා. එන තත්ත්වය ඒ තරම්ම හොඳ නැහැ. සමහර PCR යන්ත්‍ර ක්‍රියා විරහිත වෙලා තිබෙනවා. ගරු අගමැතිතුමාගේ අවධානය මම යොමු කරනවා මුළු රටටම මේක බලපාන. 20 වෙනි සංශෝධනයේ විවාද කළ යුතුයි කියලා ආණ්ඩුවෙන් ආපු යෝජනාව අනුව අර 22 වෙනිදාට යොදාගෙන තිබුණු සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ විවාදය නතර වුණා. මේ තත්ත්වය පිළිබඳ යම් විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න ක්ෂණායක රැස්වීමදී ඔබතුමාලා කතා කරගෙන දින යාගත්තා. පක්ෂනායක රැස්වීමක් කැඳවුවත් අද දිනේම කැඳවන්නේ බොහොම අවිධිමත් ලෙස තමයි මේ කොරෝනා මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙලාවේ ප්‍රකාශයක් දෙන්න රටට මෙය තව දුරටත් අපිට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා කියන එක අපට වසංගත රෝග විද්‍යාඥයන් විසින් කිසිම වෙලාවක දැනුම් දීලා නැහැ. අදත් එතුමිය කියනවා සමාජ ව්‍යාප්තියක් නැහැයි කියලා. මොන බොරුවක්ද? යාල හෝටලේදී රෝගියා අපි හම්ට හමු වෙච්ච වෙලාවේදී විපක්ෂ නායකතුමා එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එතුමා දෙවෙනි පෙළ ආශ්‍රිතෙක් විදියට අපි අඳුනගත්තා. මේ සිස්ටම් එක කොච්චර ක්‍රියාත්මක වෙනවද කියලා සමාජ ව්‍යාප්තියක් වෙලා කියලා එතුමා නිර්දේශ කරපු පැකණිල්ලක ට්‍රයි කරලා බලන්නකෝ. වෛද්‍යවරුන්ගේ සංගමය කියනවා සමාජ ව්‍යාප්තියක් තිබෙනවායි කියලා. සමාජ ව්‍යාප්තියක් දැකදක මේ රජය හැමදේම හංගනවා. මේ වගකීමෙන්ද සෞඛ්‍ය අමාත්‍යතුමිය කියන්නේ සමාජ ව්‍යාප්තිය නැහැ කියලා. එතුමිය එතුමියගේ අසාර්ථකත්වය ප්‍රදර්ශනය කරන්න කැමති නැහැ. බ්‍රෑන්ඩ් නේම් එකක් කියලා ඉන්ටර්නෙට් එකෙන් මිනිසුන්ට බෙහෙත් ගන්න කිව්වා. එහෙම කෙනෙක් රටේ ජනාධිපති තුනහ නම් රටට ඇති වෙන තත්ත්වය ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්. දෙපැත්තටම බොහොම ස්තුතියි. ඕක අපි විවාදයකදී ගනිමු. මේ හැමදේම යෝජනා කරේ සත්භාවයෙන්. සුදුසු නම් දැන් PCR මැෂින් ටික ඔක්කොම කඩාගෙන PCR පරීක්ෂණ කරෙන්නේ නැහැ. දින 7ක් ඇතුළත ලක්ෂයකට වඩා PCR පරීක්ෂණ අපි මේ රජයේ මේ මිනුවන් ගොඩින් පස්සේ කළා කියන එක මතක් කරන්නට ඕනි. ඔව් විපක්ෂ අපි නෙවෙයි මාධ්‍ය ඉදිරියට ගිහිල්ලා කිව්වේ දැන් ඉතින් මැතිවරණේ තියන්න පුළුවන්නේ කොරෝනා ඉවරයිනේ. ඒක අපි නෙවෙයි කිව්වේ. ආයි එන්නේ වෙනද? විපක්ෂ නායකතුමනි ඔබතුමත් මාස් නැතුව රට පුරා ඡන්දේ කාලේ ගියේ කොවිඩ් තිබිච්ච නැති හින්දා. මගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරනකොට පවිත්‍ර ඇමතිතුමිය මාත් එක්ක වටේ ගියේ නැහැ. මම මාස් කැන්නද නැද්ද කියන්න. මතුගම කොරෝනා අද පැතිරිලා තියෙනවා. ගම් තුනක් ලොක්ඩවුන් කරලා තියෙනවා. මාත් PCR ටෙස්ට් එකක් කරා. අර රුපියල් 5000 මිනුවන් ගොඩට දෙනවා නම් අපේ ඒ ගම් වලටත් දෙන්නේ කියලා මම තව උන්වහන්සේ ඉල්ලා සිටිනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වුණා. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රත් පෙළපාලියකින් පාර්ලිමේන්තුව වෙත පැමිණියා.
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරනු ලබන සමග ජනපද වේගයේ මන්ත්‍රීවරුන් 20ට එරෙහි වූ පාට ඇතුළත් මුව ආවරණ සහ අත් පළඳන පැලඳ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ සිට රත පෙළපාලයකින් අද පාර්ලිමේන්තුව වෙත පැමිණියා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන 20 වෙනි සංශෝධනය පරාජය කිරීමේ ගමන ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රගතිශීලී මහජන නියෝජිතින්ගේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ඇතිව ඒකාධිපති ආඥාදායක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා රටට උචිත සමබර ජනමතේ නියෝජනය වෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ ඒ සටන අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් साधारण मेतिवर्ण පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සලසා දීම කියන එක අපි ඇතුළත් කරලා තියෙනවා. පස්වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ ධූරය ඇතුළත එතුමා විසින් ගන්න ලබන යම් යම් ක්‍රියා ප්‍රතිපාටිම් පිළිබඳව අධිකරණයට යාමට හැකිය කියන කොටස තියාගන්නයි කියලා. ඒ අනුව අපි සංශෝධනයක් ගෙනල්ලා ඒ සඳහා තියෙන බලතල ඒ විදිහටම පුරවැසියාට ලබා දෙනවා. පාර්ලිමේන්තුව විසිරීම සඳහා අවුරුද්දක කාලයක් තිබුණේ 19ට පෙර 19 අවුරුදු 4මාරකට වෙන් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන අවුරුදු 2මාරකට යන්නේ කියලා අපි මේ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට පෙරම ලබා දීලා තිබුණා. 22 වන වගන්තිය අනුව මැතිවරණ අවස්ථාවකදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන නියමයන් ඒ විදියටම ක්‍රියාත්මක කිරීමට රජයට අයත් ජනමාධ්‍ය ආයතන බැඳිලා තියෙනවායි කියලා. ඒ සම්බන්ධයෙන් උත් ඒ ආකාරයෙන් මේ පවත්වගෙන යන්න අපි බැඳිලා ඉන්නවා. ඒ අනුව ජනමත විචාරණයකට යාමට අවශ්‍ය කරුණු දෙකයි අපිට කරන්න බැරි කියලා තියෙන්නේ. ඒ දෙක නිසි පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සංශෝධනය කරලා නීත්‍යානුකූල ලෙස පනත් කෙටුම් පතක් ව්‍යවස්ථා සංශෝධනයක් ඉටු කළ ගත්තේ උත්තේ කෙසේද? ඒ ආකාරයට කටයුතු කිරීමට රජයක් වශයෙන් අපි කටයුතු කරනවායි කියන එක මම ගරු කතානායකතුමා ඉදිරියට ප්‍රකාශ කළ දෙන්නවා. අපට පුවත්පත් වලින් දැනගන්න ලැබී තිබෙනවා මුල් කෙටුම් පතේ නොතිබුණු සමහර කරුණු සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය යෝජනා කරනවායි කියලා. එම කිසිවක් නැහැ. මම ඔබතුමාගේ අවධානය දෙන්න. මම ඔබතුමාගේ අද ලබා දෙනවා ඔබතුමන්ලාට අපි යෝජනා කරන කමිටු අවස්ථාවේ තියෙන යෝජනා මොනවද කියන එක පිළිබඳව. 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන ගරු ඇමතුමා කිසි විදියකට පාර්ලිමේන්තුව අවුරුදු 4මාරක් යනකම් විසිරවන්න බෑ කියලා. දැන් අපිට හේතු ගන්නන දේ තමයි ඒ 4මාරක් නෙවෙයි 2මාරක් වෙනකම් අඩු කරා කියලා. ඔව්. නමුත් ගරු ඇමතිතුමනි ඔබතුමාගේ 20 වෙනි සංශෝධනයේ තියෙන මෙන්න මෙහෙම දෙයක් මේකේ කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසිරුවා හැරියොත් පමණයි ඊළඟ පාර්ලිමේන්තුව විසිරවන්න බැරි අවුරුදු 2මාරක් යනවා කිව්වා. ඔව් අලිස් ඔබතුමාගේ අවස්ථාවේ ඔබතුමා කතා කරන්න 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධන දැන් මේ සුර තිබෙනවා. මේ සංශෝධන වලට අමතරව වෙනස් සංශෝධන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවද? මම රජය නියෝජනය කරමින් අධිකරණ මැතිවරණ අවශ්‍යයෙන් කිසිවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයිට ඇරුණම නමුත් අපි දෙවන වර කියවීමේදී වෙන දේවල් පෞද්ගලිකව ඔබතුමාට දැනගන්නවද? මේ බලය තිබුණු පමණින් ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. බලය ක්‍රියාත්මක වන අයුරින් තමයි ඒකාධිපතියෝ වෙන්නේ. ඇයි ඔබතුමා මේ ඉන්න අග්‍රාමාත්‍යතුමාගේ බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා? ඒක මම බලා ගන්නම්. මම කියලා. හරි, පාඩියෝ. අපි ඒක බලා ගන්න. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාගේ එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ ඇයි කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමතියි. ඒ පියා අවුරුදු 10 මාරක්
ලාම මාත්‍රික අගමැති හැටියට හිටියා. ඒක නෙමෙයි මම අහන්නේ. මම අහන්නේ කතානායකතුමනි, ඇයි ඇයි ඔබතුමන්ලාට යම් සීමිත බලතල ප්‍රමාණයක් ගරු අග්‍රාමාත්‍යතුමාට ලබා දෙන්න බැරි? හරි හරි වාඩි වෙනවා. පිළිතුරු දෙනකොට මම උත්තර දෙන්නම්. පුද්ගලයෙකුට පීයක් ලබා දුන්න නම් ලෝවලින් හදන්න බඩ කපා ගන්නවද, අනිත් මිනිහට අනිනවද, නැත්නම් පාන් කපනවද කියලා එතුමා තීරණය කරන්න ඕනේ. ඒ වෙනුවට ලෝයෙන් හදන පීය ප්ලාස්ටික් වලින් හදලා ප්‍රශ්න විසඳන්න බෑ. රු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා හැටියටත් මම විපක්ෂ නායකවරයා හැටියටත් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒතර කොහොමද ඔබතුමා මේ තර්කයක් ගොඩනගන්නේ, මේ දෙපැත්තක දෙන්නේ හිටියේ කියලා මේක කරන්න බෑ කියලා? එහෙනම් අපි දෙගොල්ලෝ එකට වැඩ කටයුතු කරා. කරාද නැද්ද ඔබතුමා කියන්නකෝ. ඔළුව ගන්නවා. ඔය ඔතුමා ඔළුව වන්නනවා. ඔබතුමා මේ ඔබතුමා තමන්ගේ අගමැතිතුමාට ගරු කරලා මේ යෝජනා ඉදිරිපත් කරන්න. තමුන්නාංශේ එතුමාව පියන් කෙනෙක් කරලා තියන්නේ. පිළිතුරු කතාවේදී කතා කරන්න. මේ ගන්න ඕන තරම් තියන වෙලාව කතා කරන්න. මෙතන ඉඩ දෙන්න එපා. මේ ෆ්ලෝ එක හරියට යද්දී බාධා කරන වැඩ කරන්නේ. මම කරන්නේ අගමැතිතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒක මේගොල්ලන් කරගනි. අපි කරගන්නම් ඒක. හරි හරි. අපි බලා ගන්න ඔබ වාඩි වෙන්න. හරි. ඔබතුමා වාඩි. අධිකරණ ඇමතිතුමා මේ සංශෝධන තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවෙන්න යන අනතුර ඉතාම ලස්සනට ප්‍රසන්න විදියට වසන් කරන්න උත්සාහයක් ගත්ත බවයි මගේ අදහස. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අසුමු කරොදං විපාකම් පටිසවති. යමක් කොට පසුතැවෙන්නට වේද, යමක විපාකය කඳුළු පිරුණු මෝණින් විඳින්නට සිදුවේද, එබඳු දේ නොකිරීම යහපත්ය. මේට පක්ෂව දෙන ඡන්දෙන් අපේ රටටවත් ඔබටවත් ඔබතුමන්ලාගේ අගමැතිතුමන්ටවත් හොඳක් වෙන්නේ නැහැයි කියනක ඔබේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා. අපි මේ විශ්වෙනි සංශෝධනය ගැන සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොවේ. ඉරාත් කාලය මුලින්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් නින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනු ඉදිරියට ගෙන යා. මේ විශ්වෙනි සංශෝධනයට අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ ඍෂිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් දාලා ඡන්දය උදුරා ගන්න නොවේ. මහා සංඝරත්නයටත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් නැහැ කියලා මේ 19 ගිනාවේ. ඒ නිසා වාද විවාද මැද ඩීල් නැතුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ගෙන්න මේ විශ්වනි සංශෝධනය ගැන අපි සතුටු වෙනවා. 19 මේ රටේ ජනතා පරමාධිපත්‍යයට ඇති කළ හානිය ගැන ඔබ දන්නවා. මේ 19 විශ්වස්ථා සංශෝධනය ගැන ආවේ එක පෞලකින් පිළිගන්න. නමුත් ඒකෙන් සිද්ධ වුණේ මේ රටේ ඒකීය භාවය යට ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල කිරීම, ඒ වගේම 19 විශ්වස්ථාව සංශෝධනයෙන් මේ රටේ රාජ්‍ය දුර්වල කළා. ජනාධිපතිගේ තටු නොමේ ජාතික ආරක්ෂාවේ ඒකීය භාවයේ බෙල්ලකමන එකයි උනේ. දැන් පාස්කු කොමිසමේ කියවෙන දේවල් ඇහුගම රාජ්‍ය නායකයාට මේ වගේ විපතක් සිදු වුණාට පස්සේ වෙනවත් පොලිස්පතිව ඉවත් කරගන්න බෑ. පාර්ලිමේන්තුවටවත් එතුමා ඉවත් කරන්න බෑ. විශ්වගෙන ජාතික ආරක්ෂාවට තාවරු කරන රට ආර්ජික ගණන දාන පාරාද කරන්න ඕන. මේ තත්ත්වය පැහැදිලිව විපක්ෂීලා සිටිනවා. තත්ත්වය ගැන කල්පනා කරලා අපිත් එක්ක මේවා සංශෝධනය කරන්නේ සහයෝගය ලබා දෙන්නේ කියලා බොහොම ස්තුතියි. අපි ඔක්කොම වැරදි කරනවා. වැරදි විදියට සමාජලට හිතනවා. ඒක තමයි මනුෂ්‍ය ගතිය. බලය කෙනෙකුට ලබා දීම තුළින් ඒ බලයෙන් එයත් විනාශ වෙනවා, රටත් විනාශ වෙනවා. මේ සියලු තර්ක විතර්ක වලින් මේ ගරු සභාවල් ඉදිරියට යන්නේ නැහැ. මේ ගරු සභාව අපි මේවන්න ඕනේ අපේ රට ඉදිරියට ගෙනියන්න. අන්න ඒ සඳහා තමුන්නාසලා ගෙන එනවා නම් ඕනම දෙයක් අපේ විපක්ෂ නායකතුමා ඇතුළු අපි විපක්ෂය තත්භාවයෙන් අපි දෙනවා. ව්‍යාපාරණයට තියෙනවා සීවටන දෙකක්. එකක් පාස්කු ප්‍රහාරය, අනිත් එක තමයි බැංකුවේ බැඳුම් කර මංකොල්ලේ. ඔය සීවටන දෙක ඔවුන්ගේ ශෝණේ ලියලා තියෙන කැලෑවකින් තමයි අපි මේ රටේ පාලනය අද මුදා ගනිමින් තිබෙන්නේ. එතකොට දැන් ගෙනල්ලා තියෙන විවස්ථාව මොකක්ද? දැන් කවුද මේ විවස්ථාව ගෙනල්ලා තියෙන්නේ? මොකක්ද මේ විවස්ථාවෙත් ඒ බලම තලම තමයි තියෙන්නේ. 19 වෙනි විවස්ථාව ගේනකොට ඒක අනුමත කරන්න අපි අකමැති වුණා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තිබ්බ බය නිසා අපිට තීන්දුවක් ගන්න වුණා. මම තමුන්නාසර කියනවා මේක ඉතාම භයානක විවස්ථාවක්. 48ට පස්සේ මේ තරම් බොරු කියපු ආණ්ඩුවක් අපි දැක්කෙම නැහැ. මැතිවරණ කොමිස සභාවේ ඉල්ලීම් පරිදි නිදහස්සා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ලැබත්තේ. එහෙම කියන එකද එහෙම තිබිච්ච එක අයින් කරලා දැන් ආයෙක දාන්න උනා. සාධාරණ මැතිවරණ පවත්වන්න අදහසක් නැතුව තිබිලා තියෙනවා. ඒක නේ වගේ එක අයින් කරලා තිබුණේ. දැන් හැම වෙලාවෙම කියන්නේ අපි ජනතාව වෙනුවෙන් තමයි මේක කරන්නේ. වැඩි බලය අනිවාර්යයෙන්ම දූෂණයට වංචාවට විතරක් නෙවෙයි විනාශයටත් හේතු වෙනවා. ඒක අපි 2010 දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ රැස්වුණා. එහිදී පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රේණිකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පෙරවරුවේ පක්ෂ මුලස්ථානයේදී රැස්වුණා. ඒ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට සහභාගී වීමට පෙර නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 20ට පක්ෂ වෙන්න සූදානම්. ඉතින් දැන් ඔක්කොම ඉතින් 150ම ඉන්නවනේ. 150ම ඡන්ද දෙයි. නෝ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා ටිකක් දාලා තිබ්බා 20. ඒවාට ප්‍රතිචාර අපිට හම්බෙලා තියෙනවා හොඳ ප්‍රතිචාර. ඉතින් ඒ නිසා පක්ෂයේ තීන්දුවත් එක්ක එකතු වෙලා අපි කටයුතු කරනවා. පහුගිය කාලේ ද්විත්වපුර වැසික් කියලා ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීකමක් නැතුව ගියානේ. එහෙම තිබිච්ච මේ ඉතිහාසයක් තියෙනවනේ අපේ රටේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ද්විත්වපුර වැසිභාවය කියන එක පිළිබඳව මම පෞද්ගලිකව නම් ඇත්තටම කැමති නෑ. කැමැත්තක් නෑ. මම කැමති නෑ. 19 කියන කාරණිය නෙමෙයි 19 අන්තර්ගතය කියන කාරණේ. අන්තර්ගතයේ හොඳ දේවල් ටික ගන්න ඕනේ. හෙට කාරක සභාව අවස්ථාවේදී තවත් සංශෝධන ඉදිරිපත් කරන නියමිතව තිබෙනවා. අපේ හදවතේ දැඩි විශ්වාසයක් තියෙනවා. ජනතාව අපේක්ෂා කළ අපි අපේක්ෂා කළ සියලු සාධනීය ලක්ෂණ ඒ තුල අන්තර්ගත වේ කියලා. මගේ නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. ලංකාවට ආදරය කරන කෙනෙක් ද්විත්ව ප්‍රවාසී භාවය නෙමේ ප්‍රවාසී භාවයන් තුනක් තියාගත්තත් කම ප්‍රශ්නයක් නැහැ කියන ස්ථානයේ මම ඉන්නේ. මොකද ඒක පුද්ගල ප්‍රවාසී භාවය තියාගත්තායි සියල්ලෝම ලංකාවට ආදරය කරපු නැති අය බව අපි දන්නවා. ප්‍රභාකරන්ට තිබුණේ එකම එක මේ ප්‍රවාසී භාවයයි එයා මෙරට කරපු අපරාධය අපි දන්නවා. ඒ නිසා පුද්ගලික භාවය පිළිබඳව ද්විත්ව පුද්ගලික භාවය පිළිබඳව අපි මිට වඩා විවෘත මනසකින් බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. මගේ පෞද්ගලික අදහස. තීරණ අරන් ඉවරයි ඉස්සට උදව් කරනවා. තීරණ අරන් ඉවරයි ආය අලුතෙන් ගන්න තීරණයක් නැහැ. ද්විත්ව ප්‍රවාසී සම්බන්ධ තේ තීරණ මේක මං හිතන හොඳම වෙලාව නව ව්‍යවස්ථාවක් රට අඳුරලා දෙන්න. මොකද 3-2 බලයක් තියෙනවා. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඒ වගේ අය සම්බන්ධයෙන් තිබුණු විනය පරීක්ෂණ මධ්‍යම කාර සභාවෙන් අනුමත කර ගැනීමක් තිබුණේ. ඒ කටයුතු තමයි සාකච්ඡා කළ අවසන් කරේ. නෑ 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 ඒ ගැන කතා කරේ. විශේෂ සංශෝධනය ගැන එහෙටනේ ඡන්දදීන් නෑ අපේ කමිටු වාර්තාව පිළිබඳව අපි කතා කරමු. මොකද අපි 10 දිනකින් යුක්ත කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ අපි වාර්තාවක් දුන්න අතිගෞරව ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒ නිවැරදිව ජනතාවගේ මතයන් එක්ක ගැළපෙන වැඩපිළිවෙලකට අපි යා යුතුයි. 150ට වැඩිය ජන සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. ඒක විතරක් මට කියන්න පුළුවන්. 158ක් විතර ජන සංඛ්‍යාව ලැබේ. ඒ කියන්නේ ඉෂාත් බදුදී මාත්‍යක ඩීල් එක මන්ද නැහැ. ඒ කවුරුත් එක ඩීල් දාලා නැහැ. විශේෂ සංශෝධනයේ පක්ෂ සියලු දෙනාට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. අපි පක්ෂයේ කටයුතු තමයි සාකච්ඡා කරේ. වෙන විශේෂ දෙයක් නැහැ. ඉතින් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරා. නැහැ 20 වෙනි සංශෝධනයට අපි ශ්‍රී ලංකාවේ දහස් පක්ෂයේ විදිහට යෝජනා සංශෝධනය යවලා තියෙනවා. ඒ වයින් 90%ක්ම පිළි අරගෙන තියෙනවා. ඒ නිසා අපි සහයෝගය ලබා දෙනවා. තව තියෙන ඒවත් එක්ක අපි සාකච්ඡා කරා. ආණ්ඩුවට අවශ්‍ය පරිදි දැඩි පාලන ක්‍රමයක් ගැනීම සඳහා 25 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහම් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජනතාව තමුන්ට කැමති විදිහට පාලනය කර හැකි මහා දරදඬු පාලනයක් ඉදිරි කාලයේදී ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි 20 එළියට දැම්මේ. ඒ ආණ්ඩුව ඇතුළත් සමහර වෙලාවට ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියන එක හැඟීමෙන් යුතුව කටයුතු කරන කණ්ඩායම. ඒ කණ්ඩායම මේ වෙලාවේදී හතරගාතින් වැටිලා ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව අපි බලන් ඉන්නවා ආණ්ඩුව තුල සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියන එක.
समस्त පාර්ලිමේන්තුව වැඩකට නැති මේ ආණ්ඩුවේ තියෙන කාර්යාල හා සමාන කාර්යාලයක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ විශ්වාසය තියෙනවා අපි දන්නවා අද දිනේ වෙන් කරලා තිබ්බේ මේ කොවිඩ් පිළිබඳව විවාදයකට වෙන් කරලා තිබ්බා මේ පාර්ලිමේන්තුවට දිනේ වෙනකොට ඒ ඔක්කොම කඩාකප්පල් කරලා මේ විශ්ස දෙනල්ලා තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල ආරක්ෂා කර ගැනීම විතරයි විසවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතින් ඇතුළු විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ මහජන වරමට පිටින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හැකිලෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න එක ආණ්ඩුවටත් ඒ ආකාරයමයි ජන වරමට පිටින් යන්න මේ කාටත් අයිතියක් නැහැ. දේශපාලන පක්ෂයේ නායකයා නැත්නම් තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා දෙස නොවේ රටෙහි ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය දිහා බලලා මේ පිළිබඳව තීරණයක් ගනී කියලා අපි හිතනවා. ලොව කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අකමැති වෙයි තමන්ට හිමි බලය දෝතින්ම තනි පුද්ගලයෙකුට ලබා දෙන්නට. ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි අනුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාලකයන්ගේ එහෙම නැත්නම් පුද්ගලයන්ගේ මේ මොහොතේ සිටින කෙනෙක්ගේ වෙනුවෙන් නෙමෙයි සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අනුක්‍රම ව්‍යවස්ථාවක් පිළිවන්න ඕනේ. 20 වෙනි සංශෝධනයේට අදාළ සාකච්ඡාව මේ ආණ්ඩු බලයේ උරගා බැලීමේ සාකච්ඡාව බවට පත් වෙලා නැහැ. මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වුණු ආගමික කණ්ඩායම් ජාතිකවාදී ව්‍යාපාරයේ පිරිස් බොහෝ දෙනෙක් 20 වෙනි සංශෝධනයේට එරෙහි වෙලා තියෙනවා. කොමිසම් සභාවත් කිරීම වගේ විගණන කොමිසම් මේ වගේ ඉදිරියේදී රටට අයිතිකර ලෙස බලපාන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා. ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි මේ විරෝධය ගොඩනැගෙන්නේ. අපි හිතන්නේ එක්සත් ජාතික පක්ෂය හැටියට ඡන්දේ දීලා එක පුද්ගලයෙක් හරි මේ පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නම් ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවට යවලා එක්සත් ජාතික පක්ෂය මේ රටට සාධනීය ලෙස ගෙනාවු 19 වෙනි සංශෝධනයේ විරුද්ධව ගෙනත් තියෙන 20 වෙනි සංශෝධනයේ පරාජය කරලා එක පවුලකට බලය ගෙනියන මේ ක්‍රමවේදය නවත්තන්න කියලා. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ නියෝගයක් නිකුත් කරන ලෙසලා හිටපු මාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහිරාවන ව්‍යාජ බදියුදීන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ අතුරු තවත් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ රීඩ් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දුව කළා. මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රියානුතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා ඉදිරියේහි එම අධියෝජනා පත්‍ර බාර දීම සිදු කෙරුණා. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 10000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. ඉස්ලාම් ජාතිකයන්ගේ ආගමික විශ්වාසයන්ට නිඳා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේයි චෝදනා කරමින් බුදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බාර දුන්නා. අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළා. ඊයේ පොලිසිය සමග සිදු වූ වෙඩි හෝමාරුවකින් ජීවිතක්ෂයටපත් වූ මදුෂ් ලක්ෂිතකේවත් මාකන්දුරේ මදුෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා. සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හේවත් මාකඳුරේ මදුෂ්ගේ මృతදේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහර්ගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරුණා. ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනන්ද සිල්වා මහත්මිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ ඔහුගේ මృత ශරීරය නීත්‍යානුකූල බිරිඳට බාර දෙන ලෙසයි. කෙසේ වෙතත් එම දේහය අද මහර්ගම පමුණුව ප්‍රදේශයේ පිහිටි නිවසක තැන්පත් කර තිබුණා. ඊයේ දින මාලිගාවත්ත නිවාස සංකීර්ණයක් අසල පොලිසිය සමග සිදු වූ වෙඩි හෝමාරුවකින් ජීවිතක්ෂයට පත් වූ මදුෂ් ලක්ෂිත හේවත් මාකඳුරේ මදුෂ් මිය යන විට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙරටට ගෙනවන ලද එතනෝල් ලීටර් 15308ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඇතුළු ආරක්ෂක අංශ විසින් දිවයින ප්‍රදේශ කිහිපයක සිදු කළ බැටලීම් කිහිපයක් දැන්
මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ රුපියල් කෝටි 2ක වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අඩංගු පාර්සලයක් සමග සැකකරුවෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ වෙත බාර දුන් බවයි ශ්‍රී ලංකා රේගුව අධිකාරී ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ. මේ අතර ව්‍යාජ ලේඛන යොදා ගනිමින් චීනයේ සිට මෙරටට ආනයනය කළ එතනෝ ලීටර 15308ක ප්‍රමාණයක් සහිත කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික සමාගමක නාමය ව්‍යාජ ලෙස භාවිතා කළ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් මෙම එතනෝල් තොගය පසුගිය 2019 වසරේ මෙරටට ගෙන්වා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය දීර්ඝව කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම එතනෝල් තොගය රාජසන්තක කළ බවයි රේගුවේ උසස් නිලධාරීන් සඳහන් කළේ. කඩුවිල කොරතොට ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් තුල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී මත්පැන් ස්ප්‍රීතු බෝතල් 90ක්, ගෝඩා ලීටර 1145ක්, සීනි කිලෝ 250ක්, ගෑස් ටැංකි, ගෑස් ලිප් ඇතුළු උපකරණ රසක් පොලිසිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊසි කැෂ් ක්‍රමයට හෙරොයින් සහ කේරළ ගංජා විකුණු පුද්ගලින් සිව් දෙනෙක් සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලින් 11 දෙනෙකු අවිසාවෙල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබේ රුපියල් ලක්ෂ 5ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 15ක් සහ රුපියල් 650,000ක් වටිනා කේරළ ගංජා ග්‍රෑම් 650ක් සමග ජංගම දුරකථන දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.